ආයුබෝවන් කියලා පිළිගන්නවා මා බලන්න ආපු ඔයාලා හැමෝම. මං අද මේ පෙන්වන්න යන්නේ අපි හැමෝම තේ බොනවා. තේ බිව්වට ගොඩක් කට්ටිය දන්නේ නැහැ තේ ගහක් හැදෙන්නේ මොන වගේ පරිසරයකද කියලා. මං මාර කට්ටක් කාලා මේ අපේ ගෙවල් ගාව කන්දට නැගලා අනුන්ගේ ඉඩම මේක වීඩියෝ කරේ. ඔයාලා පොඩ්ඩක් බලන්න, එච්චර ලස්සන නැති ඇති. මොකද කලින් වීඩියෝ එකක් කළාම නෑ, පුළුවන් විදිහට තමයි මෙහෙම කරේ. මේ යන්නේ තේ ඉඩමට තමයි. බලන්න පොඩ්ඩක්, ඒ කියන්නේ සුන්දර තැනක් නෙමෙයි, කැලේ මැද වගේ තියෙන්නේ. අපි කොච්චර රස කර තේ බිව්වත් මේ තේ කර්මාන්තය කියන්නේ ගොඩක් දුක් විඳලා කූඩල්ලෝ ඉන්නවා, කූඩල්ලෝ කනවා කරද්දි ගොඩක් දුක් විඳලා තමයි ඒ තත්ත්වයට ගන්නේ. මේ පේන්නේ, මේ තමයි වල්ලපට්ට ගහ. වල්ලපට්ට ගහම ගොඩක් හැමෝම දන්නවා, අගවිත් කියලා කියනවා ඉංග්‍රීසි නාමය. මේ තියෙන තේවත්ත තමයි ගල් උඩින් පැන පැන එහෙම තමයි දළු කඩන්නේ. දළු කඩන කට්ටිය මටත් පුළුවන් දළු කඩන්න. ඒ දළු කඩන එකේ ක්‍රමයක් තියෙනවා, ඒ විදිහට කඩන්න මේ නැත්තම් ආයි දළුවෙන්නේ නැහැ. ඔය තේන්නේ සුදු පාටට වල්ල පැත්ත ගහක්. මේවා තමයි කලින් ඔය කෝටි ගණන් වලට මේවා ඇතුලේ තමයි තියෙන්නේ. මේ හැම ගහකම නෑ, ඉතින් කපලා හොයලා බලන්න ඕනි. ඔය විදිහට තමයි ඉතින් මේ තේ කර්මාන්තය කියන්නේ ගොඩක් ලේසි දෙයක් නෙමෙයි. අපි රසට තේ බිව්වට තේ බොන තැනට වෙනකන් මාරම දුකක් විඳලා තමයි ඒ තැනට එන්නේ. අතරමැදිය තමයි ඉතින් ලාභයක් ගන්න. දැන් නම් දළු කිලෝ එකක් 105 10ක් වගේ වෙනවා. ඔය තියෙන තේ ඉඩමක් තමයි. කුරුඳුත් තියෙනවා. වටපිටාව නම් ගොඩක් සුන්දරයි. නැත්තේ නෑ, කඳු තියෙනවා. අද ටිකක් වැස්ස, ඒක නිසා තමයි මෙච්චර මේ අහස එහෙම ලස්සනට නෑ. තේ ඉඩම කැවිදිනවා කියන්නේ ගොඩක් අමාරුයි. හොඳට ලස්සනට තියෙන තේ ඉඩනුත් තියෙනවා. මේ තියෙන තේ දැල්ලක් තමයි. ඔය දළු දැල්ල කඩන්නේ ඔය වගේ චූටි කොළයක් තියෙන ඒ කොළේට උඩින් තමයි කඩන්නේ. ගාන්ට කොළ තියලා කඩන්න ඕනේ ලස්සනට හැදෙන්න නම්. මේක නම් මේ ලස්සනට කඩපු තේ ඉඩමක් නෙමෙයි. අපේ එකක් නෙමෙයි, අපිට නම් තේ නෑ, ඉස්සර තිබුණා. දැන් අන්න මේකින් මේක කියලා කූඩල්ල ඉන්නවා. ගහපු ගමන් ඌරත් ඉන්නවා, ඌරෝ ඉච්චාව ඉන්නවා. මේ ගල්ලක් ඔයාලමගේ වීඩියෝ එක බලනවට ගොඩක් ස්තුතියි. ඔයාලා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක දැම්මේ නොදකපු අය හිටියොත් බලන්න, දැකලා තියෙනවා නම් බලලා තේරුමක් නැහැනේ. මේ තියෙන්නේ කුරුඳු ගහක්. කුරුඳුත් තියෙනවා. තේ ඉඩම් ගොඩක්, තේ ඉඩම් වල කුරුඳුත් වවනවා.
අයිනෙන් හරි කුරුඳු තලන්නේ එක කාලෙකට විතරයි අවුරුද්දට එහෙම හැම කාලෙම තලෙන්නේ නෑ මේකේ ඉඩම නම් සාරවත් බවක් නෑ මොකද හරියට පෝර ගහලා එහෙම නෑ නැත්තම් අත්තරේකින් සාමාන්‍යයෙන් බලු කිලෝ 100කට වඩා කඩන්න පුළුවන් ඔය පේන තින්නේ කුරුඳු තින්නේ කුරුඳු ඉඩම මේ කුරුඳු කියන්නේ නම් එහෙම නඩත්තුවක් ඕනේ නැහැ මොකද පෝර දාන්න එහෙම ඕනේ නැහැ පොඩ්ඩක් සුද්ධ කරලා තුනහම නිකම්ම හැදෙනවා අපේ පැතිවල නම් තේ කියන්නේ ගොඩක් ඉතින් පෝර දාන්න ඕනේ මාස 3කට පාරක් 2කට පාරක් වගේ අපි ඉන්නේ බස්නාහිර පළාතේ මේ පළාතේ තේ රබර් කුරුඳු තමයි මිනිස්සුන්ගේ ප්‍රධාන භෝග අපනයන භෝග තේ රබර් කුරුඳු තමයි අනිත් ඕනම දෙයක් හරියනවා ඒ වුණාට ප්‍රධානම අපනයන භෝගේ ඒ තුන තමයි නැවතත් කියනවා ඉතින් ඔයාලා මගේ වීඩියෝ එක බැලුවා නම් ගොඩක් ස්තුතියි ලස්සනක් නන්නේ ඒ වගේම මම මේ වගේ කරපු පළවෙනි වීඩියෝ එක මේ මම මේ වීඩියෝ මෙහෙම වීඩියෝ කරන්නේ ගොඩක් අපිත් එක්ක අපේ ලංකාවේ නැතුව අපේ ලංකාවේ යාළුවෝ ඉන්නවා ගොඩක් රටේ ඉන්න අය ඒ අයට බලන්න